කාන්තා T20 අභියෝගතා තරගාවලිය එහෙමත් නැත්නම් IPL තරගාවලියට සමගාමීව තිබුණු කාන්තා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්න අපි ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ඉහළම සමත්කම් පෙන්නපු ක්‍රීඩිකාවන් දෙන්නා විදිහට ඉස්සරහින් ඉන්න චමරි අතපත්තුටත් ශශිකලා සිරිවර්ධනටත් තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. තරගාවලියේ සුපර්නෝවා කණ්ඩායම නියෝජනය කළ මේ ක්‍රීඩිකාවන් දෙදෙනාම තරගාවලියේ ඉහළ දක්ෂතා පෙන්වන්න සමත් වුණා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු. එවගේම තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩිකාවන් අතරේ අටවෙනි තැන දිනා ගන්න ශශිකලා සමත් වෙනවා. තරගාවලියේ මතකයන් ගැන ශ්‍රී ලංකාව බිහි කළ තුන් ඉරව් ක්‍රීඩිකාවන් අතරේ ඉස්සරහින් ඉන්න ශශිකලා සිරිවර්ධන ක්‍රිකට් ලංකාව එක්ක අදහස් දැක්වුවා. තරගාවලියේ අවසන් තරගයට යන සුපර්නෝවා කණ්ඩායම ජය ගන්න ඕනම තරගයේ චමරි අතපත්තු ක්‍රීඩා කළ ඉනිම තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එක්ක නරඹපු මතකය ඇය අවදි කළේ මෙහිමයි. අතපත්තුගේ ඉනිම ගත්තොත් ඇත්තටම කණ්ඩායමේම විශ්වාසය ගොඩනගෙන පටන් ගත්ත තැනක්. විශේෂයෙන් අපි අනිවාර්යෙන් දිනිය යුතු තරගයක් තිබ්බේ ඒක. ඉතින් ලොකු පීඩනයක් තිබ්බා. නමුත් ක්‍රීඩිකාව පීඩනය ගත්තේ නැහැ. විශේෂයෙන් අතපත්තු ප්‍රතිකරණයත් එක්ක ඒ පීඩනය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. ඉතින් ගොඩක් ආසාවෙන් ආඩම්බරයෙන් ඩගවුට් එකේ ඉඳන් ලෝකෙ ඉන්න තවත් විශිෂ්ට ක්‍රීඩිකාවෙක් වාඩි වෙලා ඒ විදිහට එයාගේ ඉනිම බලන්න ලැබුණා. ඒ වගේම යාලා ගොඩක් ඒ කියන දේවල් ඇහුවම හරිම සතුටුයි. ඒ ඉනිම ක්‍රියාත්මක වෙද්දි ඉතින් සමහර ජූනියර් ප්ලේයර්ස්ලා හිටියා. ඉතින් යාලා මගෙන් ඇවිල්ලා ඇහුවා අතපත්තු නිතරම ප්‍රැක්ටිස් කරන කෙනෙක්ද, එයාට පව හිටින් එයා ගොඩක් ප්‍රැක්ටිස් කරනවාද. ඒ වගේම ලංකාවේදී දේශීය තරඟවල කොච්චර අමාරුද යාවා අවුට් කරන්න, සහ යා ලකුණු විශාල වශයෙන් රැස් කරනවාද, ඒ වගේ ප්‍රශ්න. ඒ වගේම සමහර පොඩි ළමයි ඇහුවා ජූනියර්ස්ලා දෙන්නෙක් හිටියා අපේ කණ්ඩායමේ, ඒ දෙන්න ඇවිල්ලා ඇහුවා අතපත්තු කන්නේ මොනවද. ඒ වගේ ඇත්තටම ඒගොල්ලන්ට හරි විශිෂ්ට ක්‍රීඩිකාවක් විදියට චමර අතපත්තු දකින ක්‍රීඩිකාව පිරිසක් එක්ක තමයි මම ක්‍රීඩා කරේ. ඉතින් ගොඩක් ආඩම්බරයි ගැන. තීරණාත්මක අවසන් තරගයේ ප්‍රතිවාදී නායිකාව වගේම මේ වෙද්දි ලෝකයේ ඉන්න ප්‍රබලම ක්‍රීඩිකාවක් වන මන්දරාගේ කඩුල්ල ලබා ගැනීම ගැනත් අවසන් තරගයේ ගැනත් මේ සුපිර් ක්‍රීඩිකාව කියන්නේ මෙහෙම කතාවක්. ඒ වගේම අවසාන මහා තරගයේ ෆයිනල් එක අපිට ජයග්‍රහණ කරන්න බැරි වුණත් මම හිතන්නේ අපි හොඳින් ක්‍රීඩා කරා. වැරදි අඩුවෙන්ම කරපු කණ්ඩායම විදියට යාලා ජයග්‍රහණය කරා. ඉතින් මම හිතනවා මන්දනා ඉතමත් හොඳින් පන්දුර පාර දෙමිසින අවස්ථාවක නායිකාව මට කිව්වේ, මොකද නිතරම අපි පළවෙනි දවසේ සැලසුම් කරද්දී ගොඩක් මන්දනාව අවුට් කරන්න සැලසුම් කරලා තිබ්බේ මගේ පන්දුවකින් කියන එක නායිකාව මට නිතරම කියනවා. එයා මට හැම වෙලෙම කියන, මොකද අපි සමන් ජාත්‍යන්තර තරඟවල ගත්තොත් එයා ගොඩක් මගේ පන්දු යන අවස්ථාවන්වල දැවි ගිහිලා තියෙනවා. ඉතින් එළගේ නායිකාව තමයි අපේ කණ්ඩායම නායිකාව. ඉතින් හර්මන් ගොඩක් වෙලාවට ඒක මගේ ඔළුවට මතක් කරා, සහ එයා කිව්වා එයාටත් ඒ චකිතය තියෙනවා කියලා. ඉතින් ඒක මට ගොඩක් ලේසි වුණා හොඳ විශ්වාසිකින් එයාට පන්දු යවන්න. ඉතින් මම හිතනවා අපි ඒගොල්ලන්ව තිබ්බ ලකුණු ගාන සම්පූර්ණයෙන්, ඒ කියන්නේ සාමාන්‍ය සාධාරණ ලකුණු ගානක් ඒක දිනන්න පුළුවන්. ඒ තනතිරුවත් එක්ක ගත්තම දිනන්න පුළුවන් ලකුණු ගානක්. නමුත් අවසනවන්ත ලෙස අපිට පිටිකරණයේදී ඒ අවශ්‍ය පාර්ට්නර්ෂිප්ස් ප්‍රමාණය අපිට ලැබුණ නැහැ. ඉතින් තව ලකුණු 20ක පාර්ට්නර්ෂිප් එකක් අඩුකමක් අපිට තිබ්බා. ඒ වගේම චමරතපත්තුගේ දෙවියාමත් ගොඩක් ක්‍රුෂුවල් විකට් එකක් අපේ ජයග්‍රහණය නවත්තපු. ඉතින් මම හිතන්නේ මම පිටිකරණයට යද්දිත් හර්මන් මට කිව්වේ ලකුණු 30ක පාර්ට්නර්ෂිප් එක තමයි වඩා වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි අපි දෙන්න කතා බහ කරලා එතන පිටිකරණයේ දුන්නේ. ඉතින් අයගේ සැලසුම තිබ්බේ පන්දුවාර 18 විතර වෙනකම්, මොකද ඇයට ලොකු පාර ඕනම වෙලාවක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එයාගේ සැලැස්ම තිබ්බේ ඒක. නමුත් අවසනාන්ත ලෙස එයාටත් ආපු ඉන්ජරියත් එක්ක මං හිතන්නේ අවශ්‍ය විදිහට අපිට තරංගය නිම කරන්න බැරි වුණා. ඒ ගැන කණගාටුයි. නමුත් ඕවරෝල් ගත්තම ගොඩක් සතුටි මයිදන්. අපි හොඳ තරඟකාරීත්වයකින් ක්‍රීඩා කරා. විශේෂයෙන් මම චමර යතපත්තු මං හිතනවා අපේ ලංකාව නියෝජනය කිරීමක් එතන සිද්ධ වෙනවා. හැම රටකින්ම ක්‍රීඩිකා ඇවිල්ලා හිටියදී මං හිතනවා අපි යම් කිසි දෙයක් ඒ කණ්ඩායමට කරා
අපේ තියෙන දක්ෂතාවය සහ අත්දැකීම් පාවිච්චි කරගෙන ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබීම ගැන. ප්‍රතිකාරණයක් විදිහටත් පන්දු යවන්නියක් විදිහටත් සුපිරි වැඩ පෙන්නපු මේ ක්‍රීඩිකාව මේ විදිහට තමයි අපි එක අදහස් දැක්වේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.